එරවන් සරණයි සුපින්වත් ඔබ හැමට අද දින අප සූදාන වන්නේ විනිවිධ සද්ධර්ම දේශනාව ශ්‍රෝණය කිරීම සඳහායි. අද දින විනිවිධ සද්ධර්ම දේශනාව සඳහා සැදැ ඇැති විකාශන දායකත්වයගෙන කටයුතු කරන ලබන්නේ දුනිත් වෙල්ලාලගේ මහත්මා විසින්. එතුමාගේ ආරාධනින් දම් සබා මණ්ඩ පෙට වැඩම අවාදාළ ගෞරෝණිය දේශකාණන් වහන්සේ කම්මට්ටානාචාර්ය වින්‍යආචාර්ය විද්‍යාවේදී ඇති පූජනය උඩුදුම්වර කාශ්‍රපනායක ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාධූ 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 එසේ නම් අප දැන් සූදානම් වන්නේ විනිවිධ සද්ධාර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහායි. දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් අප සියලුම දෙනා තිස්සනට සහිත පංචසීලය සමාධන් කරවීමට ගෞරවණිය දේශඛ්‍යාණන් වහන්සේට පාද නමස්කාර පූරකව ආාධා කරසිත්නු ලබනවා. ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාධූ සාධූ සාධෝ. අවස්සරයි ස්වාමීන් වහන්ස ධර්මස්ස වැටිකතුමෙන් තිසරණ සහිත පංචසීලේ සමාදාන්ෙන්ට නවස්කාරකයන් තුන්නතා. නමුෝතස්ස භගවතු අරහතුූ සම්මා සම්බුද්දස්ස. නමුෝතස්ස භගවත අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. saang gacahamමිබdang saren gacai Damang saang gacahamමි Tamang saren gacai sanggang sare ngacahamමි sanggang sarren gacai duති hammpi බdang sa ngacahamමි Dutiampi buddhang saranang gacchami Dutiampi dhammang saranang gacchami Dutiampi dhammang saranang gacchami Dutiampi sanggang saranang gacchami Dutiampi sanggang saranang gacchami Tatiampi buddhang saranang gacchami Tatiampi buddhang saranang gacchami Tatiampi dhammang saranang gacchami Tati Tatiampi damang saranang Tati tatiampi sanggang saranang Tati tatiampi sanggang saranang gacchami, sarana, sarana gamanang sampunang, ama bante, ana tipata, sikaha, padang sama අනතිපතා වේර්මණී සිக்காපදන් සමාධියමි අදින්නාධන වේර්මණී සිකහපද සමාධයාමි අදින්න අදාානවේරමණී සික්කාපදන් සමාධයාමි කාමේ සුපමිච්චා චාරාවරමණී සිකාපදන් සමාධයාමි කාමේ සුමිච්චා චාරාවරමණී සිකාපදන් සමාධියම සවාදාවරමණී සික්කාපදන් සමාධයාමී මසාවාදාවේරමණී සික්කාපදන් සමාධයාමි සුරාමීරය මජ්‍ය පමාදක්ඨානාවරමණී සිකාපදන් සුරාමේරය මජපමා දට්ටානාවේරමණහි සිකාපදැන් සමාධියයාමින් තිසරණීන සද්ධදිින් පංච සීලං දම්මං සාතුකං සුරක් හිතංකත්වා අපමාදීන සම්පාදී තබ්බන් ආම බන්තේ සමන්තා චක්කවාලි සූඇතරාගච්ඡාන්තු දීවතා සද්දම්මං මනිරාජස්ස සුරන්තු සග්ග මොක්කදං දම්මස්සවන කාලු අයං පදන්තා දම්මසවන කාලු අයං පදන්තා දම්මසවන කාලු අයං පදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්දස්ස යාව කීවංච භික්කවීමේ සත්ත අපරිහානියා දම්මා භික්කු සුටස්සන්තිීමේ සුච සත්ත සු අපරිහානියේ සුදම්මේ සුභික්කු සන්දිස් සන්ති. බුද්ධිය ඒව භික්කවී බික්කූුණන් පාටිකංකානෝ පරිහානීති සදා බුද්ධි සම්පන්න පෙන්න්නත්න්නේ. හැමම ඒ කරාසි වෙලා ඉන්නේ ධර්මය ශ්‍රවණය කරන්නට මේ සතියේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඉතාම වැදගත් කාරණාවන් තව බොහෝ දේවල් මේ මාතෘකාවට අදාළ තිබනත් අප අපිට විතට එකතු කරගන්්ඩ අත්‍යවශ්‍ය කාරණාවන් කතා කරන්නේ මොකක්ද මේ කතා කරන්නේ යම් කිසි සාර්ථකත්වයකට පත්ච්ච කෙනෙක් පරිහානියට පත්වෙන් නැතිවෙඩ අභිවෘ්ධයක්ම ඇතිවඩ කටයුතු කරන්න්ඩඕනේ කොහොමද කිය එකක් අපි පසුග සතිය කතා කරේ සාර්ථකත්තය ගැන සාර්ථකත්වය ගැන කතා කරදදී කතාකරපු වැදගත්යක් නැවත මතක් කරන්්ඩෝන කියලා හිතුනා පන්සිිල් රකිද්දි පවා හොඟක් වෙලාවට මේ ලෝකෙ තියෙන එක ධර්මතාවයක් තියන මිනිස්සු හරියට පාවිච්චි කරන ඒ අපි මේ පන්සිල් ොලදීත් පාවිච්චි කරණඩ ඕනේ ඒගැන පොඩ මතකරන් හිතතුනාද ධර්ම දශනාව ආරම්භයේ දීම අපේ පින්නන්තයට ලොකු ලාබයක් වීම සඳහා. ඉතාම පැහැදිලි අසාර්ථක වීම් කියන එක මොකක්ද කියන්නේ අසාර්ථක නොකිලා න කරන්නට පටන් ගත්ත වැඩේ සාර්ථක භාවයක් නැතුව අසාර්ථක භාවයට පත්වීම එකැ එක හරියට කෙරෙන් නැතිබීම ඒ හුගක් වෙලාවල්ලද ඒ ගැන යන සංකල්පය අපේ හරිම මදී කෙනෙක් වැරදි සංකල්පයක් තියන්නේ යහපත් පැත්තට මදි ලෝකේම තියන එක සංකල්පයක්ත් තම දැන්ට පාවිච්චි කරන හුඟක්වෙලාට ධනාත්මක චින්තනය කෙනෙ එක දක සමහරලාට අපේ මේ පෙරදිග දැනුම තියෙන අය බටහිර දැනුට වෛර කණ ඇත්තින්නවා සමහරට අපි කිසිම දැනුමට වෛර කරන්න හොද නෑ නමුත් බටහිර පැත්තෙන් අපිට එන හැමදම් අපි වැැඳ ගණ්ඩත් ඔන්න කාරණ සහිතවය හිතල බලට ඕන නමු ධනාත්මක චින්තනය කියැන හොදයා ඒ අපි පාවිච්චි කරනවතිකෙන පොඩ්ඩක් බලන්ඩ අසාර්ථක පීම්බලදී තමන්ට ආය සාර්ථකවෙන්ට බෑ කියලා හිතෙන වනං ඒ රිනාත්මකයේ කියන්නේ දියුණුව පැත්තට නේවේ තියෙන් අසාර්ථකවීම කියනෙ එක දැනෙන්නේ කාටද කියන ගැනපි කතාර. අසාර්ථකවීම දැනෙන්න්න පින්වදිී උත්සාහ කරම කෙනෙකුට. උත්සාහ නොකරන කෙනෙකුට තමඟගේ සාර්ථකවීම දැනෙන්නේ නෑ. දාසවෙනි වතාවිදි යමක් සාර්ථක වුණා නං. විසිවෙනි වතාවිදි යමක් සාර්ථකුණනානං. ඊට පෙර දහනම වතාවක්ම අසාර්ථක වෙලා. එහෙනම් උත්සහ නොකරන කෙනෙුම් අසාර්ථකට විදිහක් නෑ. තමන්ට අසාර්ථකවීම දැනුනා නං. ගැන මන් ත්හරන කනෙ. දහ නම වතාවක් අසාර්ථක වෙලා විසියනි වතාවෙදි සාර්ථකුණා කියන එකේ තේරුම මොකක්ද. දහ නම වතාවක්ම අසාර්ථක වෙලා විසියනි වතාවෙදි සාර්ථක වුණා කියන එකේ තේරුම මොකක්ද කියලමන් ඔන්න දෙසරයක් මැහොවා. ඒකයන්නේ දහ නම වතාවම සාර්ථකවීම සඳ අවශ්‍ය කරන පියවරටි තම ඇවිල්ලාතිය. අසාර්ථක වීම කියන්නේ සාර්ථකවීමේ පදනම අන්න ඒ හැම වලෙන් මතේ අ මේ කොමද පන්සිල් වලට යොදා ගන්නේ යම්කිසි කෙනෙක් සිල් සමාධන් වෙන අපේ ගොඩක් කතා කර ති න්න ිල් සමාධං වේෙනෙක් අප පින්න ත්න්නේ මොකද කරන්නේ එසීලය කැඩෙනකොට හැම වෙලේම හිතනවා. මට මේ සිල් රකිින්ට පුලුවන් කෙනෙක් නෙවේ කියලා. කිසිම දෙයක් මේ ලෝකෙ එක වැරම කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ සමාධංවෙච්ච කෙනට සමාධං විච්ච ගමන් සිිල් රකින්ට පුළුවන් නං ජීවිතේටම එකසරයක් සමාධන් කරවල නිකඟන්නවා. බුදුරජාන් වහන්ේ දේශනා කරන්න නෑහමනම් හැම විටම සිල් සමාධංවෙන්ට කියලා. සෝවාන් පලස්ථ පුද්ගලයා අර්තමයි අණ්ඩ අචිද අස බල කල්මාස පුජිත්ස විඥ්‍යුපසත්ව අදී වසයෙන්. ේරක්කින්නට පුුවන්ම තියන සීේ රැෙන ඇතම තන ඒ සඳ ඕන කරන මාංසිකදත්වය හැදිල කරයි අන්න ඒක නිසා හා අපි ඒ මොකද කරන්න ඕනේ අපේ පැත්තෙන් ඉතාමත්ම නිවැරදිව හිතන්ඩ ඒ බලන්ඩ දහවතාවක් එක සිල්පදයක් හැඩෙන කෙනෙක් දවසකට දවතාවක් විතර අපිතු අදුරුදහයක් වෙතර මැන කෙනෙක් ඉන්න අයායට ගානක් නෑක නවත්ත ගන්න එහා සමාදක් වෙනවා සමාදාගුණාට පස්සේ මොකද වෙන්නේ එයාට අනිවාරයෙන්ම මේ සීලයක් කැඩෙන ස්වභාවය කොඩක්ම වැඩි කැඩිච්ච ගමන් යා එතන මට මේ සිල් ලහිට බෑ කියලා හරි එයා විමසල බැලුවොත්හෙම හය වතාවක් රැකිලා වෙනට හතර වතාවක් කැඩිලා වෙන දට දහවතාවක් කැඩෙනෙක්ෙන හයවතාවක් රැකලා හතරවතාවක් කැරිලා දාන යොළ තින අන්න හතර වතාවට හයවතාවක් රැකගෙන. එනම් මම හයවතාවක් සාර්ථක වෙලා. අන්නර අසාර්ථක වෙච්ච හතරටය තර කවධාන ොමු කරන හින්දා එක වතාව හර සිල් ැඩිනකොටමකුද කරන්නේ මෙයා කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ නිසා මේ අසාර්ථකවීම කියන ඒවා අපි සාර්ථකවීමේ තවත් පියවරක් විදිට මතකතියා ගැනීම සිද්ධ කරන්න සාර්ථක වීම නිවාර්යඇයි හෙමුණොත් හොඳයි මේ සතියට අදාළ අපි කතා කරන්න දෙවල්ල තියෙනවා හරගෙන බලන්ඩ අපේ පින්නත්න්නේ කාරණ හතලිස් අටක් ති අපරිහානය ධර්ම විදිහර කිහි ඇත්තන්ට අපරිහානය ධර්ම හතක් දේශනා කරලා සප්ත අපරිහානය ධර්ම කියලා තවත් අපරිහානය ධර්ම කියලා මහා පරණරාණ සූත්‍රයේ සඳහන් වෙනවා භික්ෂූන් වහන්සේ සඳහා කියලා ුදුරජාණන් වහන්සේ තවත් හතක් තවත් හතක් තවත් හතක් තවත් හතක් කියලා ඒ වගේ හතේ ඒවා හතක් දේශනා කරනවා හැබැයි අන්තිම එකේ විදරක් හැයතිෙන් එතකොට හතනිස් අටයි තියෙන හරි ත මේ හැම එකක්ම භික්ෂූන් වහන්සේට කියෙන දේශනා කරාට ගී අයට ගොඩාක් වැදත්වෙන ික්ෂන් වහන්සේටත් ගොඩක්ම වැදගත් වෙන සාර්ථකත්වයට පත්වෙච්ච කෙනා පරිහානියට පත්වවෙන්නේ නැතුව දියේම භික්වේ බික් වුනම් පාටිංකා නො පරිහානි තකොට අභියෘ්ධියයක්ම බලාපොරොත්තු විය යුතුයේ පරිහානියක් සිද්ධවෙෙන නෑ කියලා ඇති මේක තියෙන තුන්වෙනි අපරිහානය ධර්මටිකරයි අද දවස අපි මේ සතියට අදාළ මාත්‍රකාවයට තේ සාකච්චා කරන්න අප පි නඳති මහා පරණරන් සූත්‍රයේ ආරම්භයේදීම තමයි මටිකතියෙන් වද්ජීන්ට දේශනා කරන්නේ පජ්ජි දේශය පිරිහෙන් ඇතුව තියෙන්නේ ඇයි කියලා අජසත රජරුවන්ගේ මගද රාජ්‍යයේ ඇමති කෙනෙක් වජ්ජි දේශය ලිච්චවි රජරුවන්ගේ දේ අල්ලන්ට බෑ අනිත් හැම තැනක්ම අල්ලගත්තා මේ ලිච්චවවි රජරුවන්ගේ දේසේ අල්ලන්න්න බෑ. අල්ලන්නඩ බැරිෙන්ඩට හේතුවමකක්ද කියලා. ගිහිලා මඟද අමාත්‍යවරය බුදුරජාන් වහන්සේෙන් විමසනවා අජසත රජව තමයි කිය ිහිලා අහල බලන්න කියලා ඇයි මොකද මේක කියලා එතකොට දේශනාර පුටික තමයි පලවෙනි අපිරිහාණය ධර්ම සමගෙර ඇසීම සමගිව සාකච්ඡා කිරීම. නිදර රැස්සීම සමග රැසීම සමග සච්චා කිරීම සමග විසර යම ආදිකට තින කරණනාටි හරරි. එතකොට ලෝකෙම උත්සාහකරත් මොකොද අජාසත රජුරු කෙනෙ දරුණු රජ කෙනෙ. අද මේ ලෝකේ ඉන්න මේ බලවත් රාජ්‍යාන එකක්වත් ඒ වගේ දරුණු කියලා හිතන්න ඩමාරුයි. ඉතින් එහෙම දරුණු රජ කෙනෙකුට පවා කිිටුවත්වැඩපරනො මේ පුංචි ලිච්ච රාජයට අන්නේ වගේ තවත් ලිච්ච විරාජ්‍යය බවට පත් කරගන්නඩ පුලුවන් අපේ රට මේ තින ගුණනාාගටි කරෙන හොර හොල ැල. හැබයි හොඳට නුවින් හොලබල්ල නොකට තේරෙනවා අද කතා කරන්න න්නේ ගැන නෙවෙයි රටක් වසෙන් ගත්ත හම මේ කියන අපරිහානය ධර්ම ඕ කොමටිකපේ රටේ නොෝවාන්ඩුවම තියෙනවා වැඩිබපුර පිරිසක් තුල තියෙනවා පිනත්තිේ නිසකවක්වත් නිතර ඒකරාසී වෙන්නෙ නෑ සමගි ඒකරසිලා සමග සාකච්ඡා කළ සමගිය විසරයන්න එෙත් නෑ ඒවගේ ලොකු ගැටලු කන්දරාවක් තියෙනවා හරි ඒ නිසාවෙන්ම අපි මේ ගැන නිබාධව නිරතුරුව විමස විමසා විමස විමසා බලන්නට ඕන හෙම නැත්තන් අපිට දියුණු වැඩ බෑ පලවෙනි එක මේ අපරිහානය ධර්ම හත යම් කිසි තමන්ගේ අභිවෘ්ධයක් ඇතිවෙලා තමන් යම් කිසි තැනක මේ වෙනකට ඉන්නවෙන්ඩ පුලාලන් යම් සි සාර්ථක තැන ඉන්න. එතනි ඉස හටයන්න ඔොන් පසර ඩ බෑ. හරිද ඒකට තමයි මේ සති දෙකක් අපි කතාගරන තුකට මේ කරුණු එකතු කරගෙන ඇැතනතමතක්රන දස් සියහතර වර්සය අප සැස්ම කදාගන්නඩෝනේ ඒ සැස්ම කොද පුරදක්බවට පත් කරගන්නට ප්‍රත්වයක් සහනක් සකස්රගන්න කියක ගැන අපි දෙසැම්බර් මාසම කතා කරලා දෙසැම්බර් පහලව දාසය වගේ ඉඳලා අන්තිම සති දෙගේ පුහුණු කරනවා වෙන මොකට වත්නෙ වෙයි සූදානමින්ඉන්ට වෙන මොකට වත්නෙවෙේ දස් විසිය අතර වර්සය හැම කෙනෙක්ගෙම ජීවිතේ. පිණිවිද දේශනා මාලාව ලුහු බන්ඳන හැමගෙනෙක්ගම ජීවිත වෙනස් වෙන්ඩෝනුමයි. රි ඒ වෙනස්වීම සඳහා ලෞගක ලෝකෝත්තර දෙබැත්තට මුදව් කරන වැඩ පිරි වෙලාකු අනිවාරයෙන් අපි ක්‍රියාත්මක කරමු කියමයි යෝජනා කරනවා ක්‍රියාත්මක කරමු කියල කියැන්නේ ඇයි අපි කරමු කියන එකයි ඒැන්නේ මේ හැම දෙනමත් එක් මමත් තිඉන්නවා කියෙන එක හරි අපිට පුළුවන් එකතු වෙලා හරි අපූර් වැඩපිළි ලා කරගෙනයන්ට හොඳයි. අපේ ජීවිතය නිවැරදි කරගණ්ඩ යම් කිසි දියුණුවක් ඇතිකරගෙන ඉන්න කෙනෙක් පින්නත්නී එඒ දියුණුව තිබිය ද දියුණුවට අදාළ වැඩතිය ද වෙන බොහෝ වැඩකටයුතු යොදා ගැනීම තයි පළවෙනි පරිහානයට කරණාව ඒකර කියවා කම්මාරාමතා කියලා මේ ික්ෂූ වහසේට අර්ථදක්වා තියන මිටඩටි වෙන සාකාරයට හැබැයි මේකම තමයි මේ විදිහයටම තමයි ඒගැන භික්ෂූන් වහන්සේ තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න නිවන්දැකීම සඳහා නිවන් දැකීම සඳහා කටයුතු තියද වෙනත් කටයුතු බහෝමයක් බොහෝමයක් යොදා ගැනීමෙන් සිද්ධ වෙන්නේ අභිවෘධයක් නේ පරිහානියක් ඒකයන්නේ ගොඩනැකිරි සකස් කිරීම ඒ වගේ තව ගොඩා ක් දෙවල් තියෙනවනේ සමාජය කටයුතු මේ දේවල් පිළිබඳව ඒකයන්නේ තමන්ගේ කුසලේ වර්ධනය නොවෙන වැඩ කටයුතු වලින් ඉතාම කාරය බහුලවුනොත් අන්න එතර ගැටබක්ෙන ඒගේම ඒකට සමාන්තරව අප පිනත්න තම යම් කිසි ්‍යපාරයක් කරග නවන අධ්‍යාපන කටයුත්ක් කරන මගේ ලෞක දියුණ සඳහා යම්කිසි කෙනෙක් ගොඩක් දේවල් කරගෙන යනවා නම් ඒ අතරවාරය ඒ දියුණුව සඳහ කරන වැඩ පැත්තකතිය දදි වෙනත් වෙනත් වැඩටයුතු ගොඩා කරගත්තු අපිහිතමොකු ව්‍යාපාරයයක් කරන්න ගොඩා කටයතු කරග නඒ ව්‍යාරය දියුණු සඳහ යම් කිසි පුද්ගලේ ගොඩා කටයතු කරෙන යවා ඒ කටුතු කරගෙන යන අතරවාරයේදී මොකද කරන්නේ යම්කිසි විදිහකින් වෙනත් වැඩ ගොඩා ක්දාගන්න ඥාතීන්ගේ වැඩ එත ගොඩ තව හොඳ වැඩ වඩ පුළුව නමුත් හැබැයි තමන්ගේ අරමුණට අදාල වැඩටිකට බාධාවෙන්ඩ බෑ. අනෙකුත් වැඩ කළයුතුව තියනන්නේ තමන්ගේ අරමුණත්තියන තමන්ගේ ජීවිතය අිවෘදධය සඳහ කළයුතු දෙයක්ත්ති නවා ඒකට තියෙන වැඩවලට අමතර වැඩදාගත්දී අතින්ට බාදා නොවෙනවි හිරදාගෙන ඕවන තරන් කරට කමන්නේ. හරිද වැඩ වැඩිවෙලා ගොඩක් වැඩ වැඩිවෙලා නිදාගණ්ඩවත් නැතුව තමන්ට ස්වාදීනව විවේකය කියනෙක අවශ්‍යයනා පිනැතිී යමක් ස්වාදීනව හිත අන්ඩ. එකුට නිර්මාණශීලී හැකියාවන්න ඕනේ තමන්ගේ වර්ධනය ඇතිකර ගණ්ඩ වනා තමන්ගේ වර්ධනය ඇතිකරගන්න නිර්මාණශීලී හැකියාවක් තිේන්ඩ න අවස්ථාවන් කළමනා කරන කරග්ඩ ඕනේ. ඒව කරගඩ විදිහක් නෑ අධධික කාරය බොහොල මිනිසුන්ට නිදහසේ හිතන්ඩ වෙලාවක් නෑ නිදහස්සේ හිතන්්ඩ ඕන කියන එක ඉතා වැදගත්. මොකද එතකොට තමයි නවච්චින්තනයක් බිහි වෙන්නේ. ඒින්ද හොඳ්‍ර බලන්ඩ, ජවිතය අන්නේ විදි සමතුරතද කියලා ඒන්නේ එහෙම නොවනොත් දැනට ඇවිල්ල තියෙන තැන සමහර අය චුට්ටක් දියුණ වෙන කොට තමන්ට කරඩ පුලන් වැඩයිතා බැරිවැඩයි ගොඩාක් දාගන්නවා ඉටවස පරිහාණක පත්වය. තින් එනිසා දැනට තමන්ගේ තියෙන තත්ත්වයන් යටතේ ඉදලා තමන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න එක ඉතාම වැදගත් මේක තේරුම නිකං ඉට කියන කනෙවේ කම්බැලිට ඉටගෙනෙවේ. හරි ඒකට නිින්දාාරාමතා කර දැන් ගැන කතා කරනවා අපි තුි නිර්තිය ඉනිදාමතාක්ෂණක එදකොට මේ කම් ආරාමතා කියර කියැනෙ තමගේ දියුණුවට වැඩතිය එද්ද වෙනත් බොහෝ වැඩකටයුතුය ොදා ගැනීම ඒක පරිහානියට පත්වන එහෙදන්න කම්මාරාමතා එතොර කම්මාරාමතාවේ නැති කෙනෙකුට බුදුරජාණන් වන්සේ දේශනා කරන්නේ අභිවෘ්ධියක් ඇතිෙනවා පරිානයක් සිද්ුවවෙන නෑකිලා දෙවෙනි එක තමයි බස් ආරාමතා හරිද ඒ කියන්නේ මොක්ද කාතාවමයි පොඩ්ඩ ඇත්තන් හිඳගන්නවා කතාව ඉඳගන්නවා කතාව හිටගෙන ඉදිත් කතාව නිදාගනි දිත් කතාව හරි වැඩක් කරන උරත් කතා වැඩ කරනමට වැඩිය හැම්ම වෙලේම් උමනාව තියෙනවා හොකද කරන්නේ. කතා කරගන ඉට සහරයගේ ඒක අපි ධරයට දකිනවා. ඉතින් එතකොඩත් නිදහස් චින්තනයකට වෙලාවක් නෑ විතරක් නෙවෙේ පිවස්ේ. නිදහස් චින්තනයකට වෙලාවක් නෑ විතරක් නෙවෙයි. එත නැත්තට හරියට කෙලෙස් බරිත වවා. වැඩි අයට හරියට කෙලෙස් වැඩෙනවා ඉතින් එතකොට ඒ කෙලෙස් වැඩීම ලොකූ කරදරයක් විශාල කරදරයක් ඒ මොකද හැම තැනම හිත විසිරෙනවා එක තැනකට ගණ්ඩ බෑ මිනිස්සුන්ගේ තියන ප්‍රියභාවේ නැතිවෙනවා අනිත් එක තමන්ගේ පාලනය නැත්තරම නැතිවෙනවා බොහෝ විට මුසාවාදා කේලංවලට බෝරුුවලට විතරක් නෙවෙයි ොඩක් වෙලාවට සම්ප්‍රප්පලා පොලට වැටන අප පිවත්න්නේ නුවන තියෙන මිනිස්සු කතා කරන්නේ අවශ්‍ය දයට විතරයි. ගොඩා ආකම නිශ්්‍රද්දන්ඩ අවශ්‍ය ෑ අවශ්‍ය යට කතා කරන්ඩ ඕනේ. අත්‍ය අවශ්‍ය දයට කතා නොකර හිදීමත් වැරැද්දක් කියල දෙසනාව සඳහන්ගෙන එක තැනක. එවගේ තමයි අනවශ්‍ය දයට කතා කිරීමත් වැරැද්දක්. යම් කිසි තැනක දේක තෝරාබේරග්ඩ ඕන මන් නිශ්ශද්ධව සිටීම නිසා අන්නයට යහපතක් සිද්ධ වෙනවා නම්. සලකා බලා සිද්ධ කළ යුතු බදුජාන් වහන්ේ දශ කළ තියෙන්නේ තමන් නිසද්ධව සිටීම තුළ අන් කෙනෙකුට යාපතක් සිද්ධ වෙනවා අනම් අනිවාර්ම නි සද්ව ඉට හැබැයි තමන් කතාකිරීම නිසා අන්නයට හපතක් සිද්ව වෙන න ඒවි ලා ඉතා කරන්න කියලා. ඒ නිසා අනුන්ගේ හිතේ තැම්පත්වෙන නිධානයක් වගේ වඩ වන තමන්ගේ කතාව එක සඳහන්ගෙනවා හරි අපූරුවට ධර්මය සඳහන්ගෙන කාරණම්වා හැම් වෙලේම ධර්මවාදී විනයවාදී මෙවිදියට ධර්මය ගැන විනය ගැන අනිතයගේ අභිවෘරධයක් වෙන්ට අනිත් අඇයි කියන්ඩ ෝඕන අප පිණත්න ඒ කතාව අහගෙන හිටිය ඒ කතාව තුලින් මගේ ජීවිතය වෙනස් වුුණ මට නිධානයක් තැම්පත් කරනවා වගේ මේ කතාව මම මගේ හදලතය තැන්පත් කර ගණඩ ඕන කියලා අනිත් අයට දැනෙන්ඩ ඕනේ එන්න එහම කතා තමයි අපේ ඇතින් කතාවෙඩ ඕන ලැබිල තියෙන මේ ආයුදය බාසාාව කියලා කියන කතාව කියලා කියන අපිට ලැබිල තින ආයුදය සන්නවේදෙන උපක්ක්‍රමයක් එක අන්න ඇත් එක්ක ගණු දෙෙනු කරන ක්‍රමයා ඒක හැම්බෙලිම ටට ටට ටකටක ගාල කියයෝ යෝ යෝක ඉන්නගේ පෞරුෂය ගොඩා කානිවෙන්ඩ ලොකු හේතුවක් වෙනවා ඇති මේ ගැන ඉතාම හොට හිතන්න ඉති මේ ගැන ඉතාම හොඳට හිතන්ඩ හිතලා තමන්ගේ ජීවිත සාර්ථකරගණ්ඩ බලන්ඩ ඕන. දැන් අපි බලමු තුන්වෙනි කාරණාව. ඒ තමයි නින්දාාරාමතා. නින්දාාරාමතා කියන එක ගැන කොච්චර හිතන්ඩ ඕනති කියලා මෙන්න මෙහෙම හිතනකොට තේරේවී. බලන්න කොඩ්ඩක් දවසකට පැය අටක් නිදයනවනං එකතු කරලා. ර හයයි දවල් දෙකයි රෑ හතායි දවල් එකයි හටක් විත පුදය නෑ ඕන තරම් හොයාගන්න පුලන් සමහරය දවල් නතිදෙනවා මහා ඕනෙම නැති වැඩක් ඒක. නිතියෙන කාලය අඩුම ගානේ පැහයක් පෑහයට හොඳට නින්ද හදාගන්න පුළුවන් යම් කිසි කෙනෙක් වෙන්නත්නී තමන්ගේ ජීවිතයේ කොයි විදිහකරුද්ද එක දිගටඒ පෑහය නිදිියන්නු ඇතක් ඒ එක එක්කම වෙව නිදියන් පුර පුහුණ කරන්නු පරිමුුත් සහරන්නුව. ඒ හරි වැදගත් වෙනවා හ ඒ නිසා පැය අටක් යම් හයකින් කෑලි කෑලි හරි කැරිලා හරි නිතියෙනවනම් පෑ අට ඇයිගැන්නේ දවසින් තුනෙන් එකක් බුද දවස තියෙන කාලයෙන් තුනෙන් එකක් බුද එතකට බලන්ටක කොමද දියුණු වන කියලා ඉතිරි තුනෙන් දෙකෙන් සාමාන්‍ය නඩත්තු කටයුතු සඳහා මොන නඩත්තුද ශරීරය කෙනක නටත්තු කරන්න ඇ ශරය නඩත්තු කන ජීවත්තයෙන්ට හරිද හදාගෙන තියෙන නිවස නඩත්තු කරන්න ඕනේ හරි ආහාරකයන්නේ සම්පූර්ණයම නඩත්තු කරන්න ඕන ටර නඩත්තු කරන්න ඕන එකක් හරි ඊළඟට ඇඳුම් හදාගණ්ඩ ඕන එතකොට සහ බෙහෙත් හේත් ඕන මේ ඔක්කොම නඩත්තු කටයුතු සඳහා හරගෙන බලන්ඩ තමන්ගේ අභිවුරුදිය සඳහා ගත කරන කාලය නින්දට පෑ හටක්යොත් තුනෙන් එකක් ගෙහිලා හරිද එගැන හාරසිය අසූවක් ගෙහිලා තියෙන විනාඩි වලින්. එතකොට එක්දා සාරසිය හතලිහයි තියෙන්නේ දවසකට විනාඩි එතකොට නවසය හැටයි යුතුර වෙන්නේ ඒකෙන් නඩත්තු කටයුතු සඳහා ලොකු වෙලාක් ැන උයනවා කියන්නේ නඩත්තු සඳහා හරිද එතකොට ගෙදර පිරිසතු කරනවා ගැ නඩත්වහදම ඔක්කෝම අභවෘදධය සඳහන්න වෙන් නඩත්තුව එ මක තියාගන්න ඒක යන කාය චුට්ට මැල්ලතියා ගෙන තමන්ගේ අභිවෘද්ධිය සඳහා කොචර කාලයක් වැෑ කරාති කියලා අඩුම්මගානි බලන්ඩෝන ඒක තමයි දෙදස් විසිහතර වසරේ අපි පාවිච්චි කර්වන උපක්කර මොවේ නඩත්වලට යන කාලය අවම කර්ඩෝන හරිද දෙදස් විසිහතරේ තමන්ගේ නඩත්තුව සඳහා යන කාලය අවම කර්ඕන නිද පැහයකට ගමු එකදිකට නිදයන පැහයක් ඕනෑ. හරි සංවිධානාත්මක චරිතයක් හදාගත්තය නැත්තං හරියන්නේ නැහැ. හරි. එලං මේ නිදිකිරකිර ඉන්න ගතිය. හැම වෙලේම නින්ද එක. අපූ නිදින්න්න ැරවුණානේ ොකක් හරි කාරණාව නිදියන් ැරනොත් ිළඟට ඒකේ ඇරිස්ටික ඒ ටික. ආයෙම් ඕන කළ සලකනවා නිදා ගැනීම අංක එක. එතෙන්ට වැටලයිඉන්න මිනිසු දියුණු වෙන්නේ නැහැ දවල්ට කාපු ගමන් එක පොඩි වෙලාවක් උත්සාහකරත් ඔය එන බත් මත නැතිකර ගඩ පිවත්න එක ැක ඉඳගෙන කාපු ගමන් එක තැන ඉදග කිසි වැඩ කරන පටන්ග හොදන ඇවි ඇවිද කර වැක්. ආරම්භ කරගණ්ඩ වනේ ඒ වගේම තමයි ඒත් නිදි මත එනකොට එක විනාඩි දායක් මේක කඩාගඩ මොහර දෙයක් කරන ගිහිට පොඩ මුොහොදගණඩ පුලුවන් තමන්ගේ යම් කිසි කැමති වැඩක්ේ වෙලා කරට ගඩ නේගේ මොහර උපක්‍රමයක් යදේ නැත්ත නිින්දට පරදින අපි හැමදා මතක් කර දෙන තමට ම පරදිඉටපා කියලා නින්ද කියලා කියන්නේ වන්ද කාලයක් විදිරයි බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්. එනම් නින්දට තියෙන කැමැත්. හරි නින්දර තියෙන හිතේ තියෙන ඇල්ම තියෙන බරගතිය තමයි නිින්දාාරාමතා කියලාගැන්. නින්දාාරාමතා තියෙන අය හොහෝ මත්මදියුණු වෙන්න නෑ. එකද ජීවිතයේ මහ පුදුම විදියට එක පාරටම හදන්ඩ පටන් ගන්න වැඩපිළිවෙලා ආරම්භ කරන්න. හරිද මේ අඩු පාඩු තියනවා වැඩිපු කතා කරන්න කරන්න නෑන. විට පස්සේ අල්ලාපසල්ලාපයේදිලා පෑගනම් මම ඉන්නේ නම් නෑ. හරිද. ඕවා එක පාටම කරන්න අමාරුව අපේ පින්නත්න්නේ මහැම දා මදක් කරනමඒ පිනන්තයට අමාරුවෙන් පටන්ගඩ ඔය හැමය එකක්ම පටන් ගත්ත හම චිත්ත අභ්‍යන්තරට ප්‍රීතියක්ක් පුදදින මගේ භවෘදධයක් ඇවෙනකට හැබයි ඒකන් කරන්න න්නඳුවුන. එහෙම කරාට පස්සේ කලින් ඔය තමන්ගේ පරිහාණයට හේතුවවෙච කරනු ආයආය කරන්න හිතෙනෑ. හරිද ආයආය කරන්න හිතෙන ඒ හිත නැබුරුවන්න නෑ යට පස්සේ. ඒක වලක්වා ගන්නට පුළුවන් කරන තියෙනවා. හරි. ඒ නිසා අපේ ජීවිත නිවැර්දි කරග්ඩ ඉලක්හයකට වැඩ කරඩ ඔය විදිහට මනස හදන ඉලක්කයතවා තියන්නවන. මනස හැදුවට පස්සේ අය මොනවත් ගැටලුවක් එන්නේ. මනස සකස්කරින් නැත්තං අති විශාල ගැටලුකාරි තත්ත්යකට මුහුණ පාන්නට සිද්ධ වෙනවාමයි. මනස සකස්කරරි නැත්තං ආය සැක්කෙනවාම න්න මනස සකස්කරින් නැත්තං අති විශාල ගැටලුවකට මුහුණ පාන්නට සිද්ධ වෙනවාමයි. හොඳ ඉලකාරණාවටත් අපි යන් ඉන්දාාරාමතාගෙන ගැන තා පැහැදිලි. කාර්ක්ෂම මනසක් තමන්ට සකස් වෙලා තියෙන්ට ඕන ඊලක තමයි සංගනි කාරාමතා කියල ැන්න ගොඩා කට්ටිය පිත් පොකුරු ගැහිලා ඉඩ කැපති. හරිද එකතු වෙලා වාඩි වෙලා පෑය ගනන් පෑය ගනන් සමහරය ඉන්නවා දෙන්නෙක් නැතුව වැඩක් කරන්න බෑ. ගමනක් කියන්න තිය නං. න හ ඩක්ර න තනෙ අතිං අල්ලගෙන න් ෝන කරත්දාගෙන අන්ට එන්ට ගන්ට අන්න වැඩි කරෙන න්ට න්ඩට කියලා ම කියලා ෙනම නැත මදක්කරන ම දන්න එක දක්ෂ වවසායකයෙටියා හරිද එයා තමන්ගේ ආයතනයට නිනධාරින් බඳව ගැනිති කරන උපක් කරමය ඒ ඇත්තටම කරපු දෙයක්. හරි මොකද කර එයා ගෙනල්ලා ඉන්ටෝබෝඩ් එක ළඟටගේ කලින් ටිකක් ලොකු සාාලාක මේ එකට ඉදෝන. එම තැනම ටව කැර ලාලතින කොඩොව තින එක දදාලතින ට හැත්ති කාරයල්ල තින එතන ඔක්කොම දාලති ිකක් දුර අන්තතින කාරයාල්ලට ය කොඩුවෝ දිග ටව කමරාතින. ආපපු වෙලාමද සම්මුක පරීක්ෂණ පටන් අරන්ගවෙරයි. මේ සම්මුක පරීක්ෂණයට ආපු මිනිසු දන්නෙ නෑ පටන් අරන් ඉවරයි කියලා. හරි මොකද වෙන්නේ ඒයාලා ඉස්ර දොරලන් ඉන්න එතන ධික්ෂණය කරනක දන්න නෑ. ඔක්කොමටික බලාගෙන ඉන්නේ අර කැපරාවෙන් සම්මක පරීක්ෂණයක ඉන්න කෙනෙක් නමින්ම බලාගෙන ඉන්න මෙයා මෙයාගේ හැසිරීම හැම කෙනෙක් මෙහම ඉන්න අතරේ හැම කෙනෙකුටම අහම්බෙන් වගේ මොක්හරි වැඩක් කියන වැඩක් කියෙනෙන අන්නර කාය ලේ අන්නර් මේසලක පොඩි ෆයිල්ල ගත්තිෙනගෙනත් දෙට අන්න අතර තින යායගෙන් මේ ඉල්ල ඉට කියලා ඒ වැඩේ කරන්නට එයා ඇවිදගෙන යන හැටිආප එන හැටි ඒක ගිල ඉල්ලන හැටි සමහරයින්නා යාලුවය එක ඉට ඇවිලතින අප ගැන්න තක ව ගන් ට කියලා වයි කෙනෙක් ඇදගෙන ගියානං ආය නෙවෙයි මොන්න තරම් උසස් සුදුසුකන්තිමනත් ඒත නැතා රැකයාාවට ගන්නන ඇවි දෙක නැනකොට බොෝම හිමින්න්නගේ. බොහෝම හිමින්න ආේක කිසි වමුණාවගේ නෙව නන් රි මොක රාජකාරකාටය තන්නන්නේ ඒේලා දව්වක් කෙනෙකු උදව්ක් කරන්න කියලා බවා ොම ම සි උුන්දුවක් නැතවනන්කර ඒක තමයි ඇත්තටම ඇත්තටම ඇතුළට යනකොට සහි ටික තරගෙන. මොව මේ ස්ථානයට ගන්නේ නෑ කියල සමරජාව තීරණය කළ ඉවරයි. ගන්න එකට ඇතක බොහොම කෙටියෙන් කතා කලාපොහොයනවා. එ තමයි මම දන්න එතාම ප්‍රබල ව්‍යවසායකත්වය පිළිබඳව දන්න කෙනෙ එයාගේ ව්‍යවසායකත්වයට අදාළව නිවැරදිව මිනිසුන් තෝරාගත්ත ක්‍රමවේදය.ඉතා සාර්ථක වවසායකෙක්කේ. ඉ ඒ වගේ අපේ ජීවිතය අපි මේ කියන මේ ගණසංගනි කාරාමතා ඒක නැතුව බැහුග කට්ටයකිෙනවා කවුුණ දවසට හම්බු නැත්තම් පින්නනතිනෙ හරි පාලුවයි කියලා. පාලුව දැනෙන්නේ හිතට අන්න ඒක තමයි කට්ටියත් එක කතා කරකරට නැතිවුණුත් පාළු ගතිය දැනවනම් ඒක තමඟගේ හිතේ තින දෝසයක්. අරන්න සේනාසන ඒ පුහුණුව ලබන භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා කට්ටියය වැඩි වුණනාම කරදරයා. කට්ටිය අයින්වෙලා යදීම තමයි සහනය තියෙන්. හරිද ඒක නිසා ඒ පාලුව දැනට විදිරන එකෙන් අංෙන්යටකුල් අකම තියෙන්වන්. ඒක නිසා මේ හතරවෙනි ගුණාන්ගේ ගැනත් මොනවද පලවෙනි එක කම්මාරාමතා බස්සාරාමතා, නින්දාරාමතා සංගනිකා රාමතා. ඊලයි කරණ තමයි පාපමිත්තතා කියලා කියන්න. හරිද. මිත්‍රයා කියලා කියැන්නේ පිනවත්න අත හැරිය යුතුම කෙනෙක් මොකද කාලයක් කාලයක් ආස්ශ්‍රය කර නොකොට අපි කොච්චර හිතාගෙන හිටියත් අපි හොඳදටම හොඳින් ඉන්නවා නෑ මට පුළුවන් මේ අයව ආශ්‍රය කරන්ඩ එයාග තින ගතිගුණ මට බෝවන්නේ නැතිවෙන්ඩ කියලා හැබැයි මේ මිත්‍රාව ඇල්මකින් ආශ්‍රය කරන වනං ිිි ික ිට ටික. එකකිවට තමන්ගේ පැත්තට පොඩියට පොඩිට හරි එක වෙන නැත්තන් දායක වඩ හරි වෙනවා. හොරගමොකට හරි දායක වන්නඩ වෙනවා. කියේලමකට හරි එකතු වඩ වෙන. මොකද පාමිත්‍රයගයන්න හැම් වෙලේම පාපයන් වල්ලට බරපුද්ගලයා. මේ ලෝකේ අත හැරිය යුතුම පුද්ගලය තමයි පාපයන්න්නවට බරපුද්ගලීම එකටියව. අත හරිනව කියලා කියනක ගැනමං කිය දිල තිවවා නැවත නැවත කියනවා ඇවනට අපි මේක ක කියලදන්නවනේ. අතහරවා කියල ගැන පින්නවත් නැති තත්වට අයින කරලා ඉන්න එකත්න්නේ පෙවුණහම තරහ යන්න එකත් නෙවේ හරිද තමන්ගේ පැත්තෙන් අත හැර කියලා කියන්න අප පිරිිනත්න්නේ අපි දන්න අපේ හිතට දැනෙන අයඉන්නවා අපේ මනසේ සිතුවිලි උපද්දවන්ඩ හේතුවෙන පිරිසක්කින්න අපට ම කණඩයමකිඉන්න කවරෙන් මනා හරිකම අපේ හිතරි දෙන්නේ අන්නේ ගැන මගේ හිත විවෘත වෙලාතියෙන කණ්ඩායමකිවත් ඔො මේ හයට තේරුම් ගන්නඩ පසු. මගේ හිත වවෘතයි යාලාට ඇත ම බස්ෙක යනවා යනකොට කවුර කෙනෙ කම්පිල මහතේ කතා කරනවා නැතමම මගේ ප්‍රවේශපත්‍රය මිලදී ගන්නවා කොන්දස්තර් මහත්තයගේ. ඉතින් එඇතේ කතාත් කර ගානත් ඇහවා ඉතුරු සල්ලයෙත් ඉල්ලගත්තා නමුත් එයාමට මතකටක්වත් ඉන්නේ. ඒ වගේ එයතේ කතා කරපු දේවල් මගේ මනසට රැව් පිළි රව් දේන්නේ නැහැ. අපේ යම් කිසි ඇලීමක් හෝ ගැටිමක් හෝ තිෙනවා නම් විසේස ඇලීමක් හෝ ගැටීමක් අන්න ඒ කට්ටයකි කතාවන් අපිට රැව්පරි ලව් දෙනවා අන්න ඒ මට්ටමට කවු හරි කෙනෙක් ඇවිල්ලනා. හරිද ඒ මට්ටමට කවුහරි කෙනෙක් ඇවිලනම් මගේ ජවිතයට ඒ පාපපිත්‍රයෙක් නඟයා ප්‍රජුව මට බලපාන අන්න ඒ සීමාවෙන් හරදාන්ටයාව. එය හිටපු දෙ මගේ ලෝකයේඒ එයා මට බලපාන මට්ටමට නෑ මගේ මතකයේ එයා ඉන්න. කිසිම වචනයයක් මගේ ඇතුළට ගණ්ඩ තරං අවශ්‍යතාවයක් මට නැහැ. ඉතින් අන්න ඒ විදිහට මට පුළුවන් වඩෝනේ මගේ ජීවිතයෙන් පාපමිත්‍රාව මට බලපාන්නේ නැති සීමාවෙන් එහා තියාගන්න. මට බලපාන සීමාවේ අවතියාගන්ට පා එකතුමයි පාමිත්‍රයාව අයි කරනවා කියලා ැරි බලන්න කීදනෙකි නොද කියලා බැරිවිවෙලාව පත් හිටිය උත්නන් ඇතුළේ ඒ හරිටිකං අරහඹගොඩ්ඩ එක අපබ ෙඩියක් කුණ වෙ තිබොත් අ ගොඩම ුඩුුවන්න හේතු වෙන. ක්ව යන්නන්නේ දන්න මිනිස්සු. හරි අන්න ඒ වගේ තමන්ගේ ගොඩේ තමන්ගේ ආශනය කරන අය තුළ පාපමිත්‍රවතියාගන්ඩේ පා පරිහානයට පත්වෙනමයි ම මේ වෙනකොට ඇතිකරගති දියුණ අනිවාරයම පරිහානියට පත්වෙනවා. හිලා එකතම පාපිච්චතා නොයකුත් ලාමක පාපීදවල්වලට නැබුරු වෙලා කඩයතු කරන පත්තර තියෙන කැමැත්ත ඉච්චාව. තමන්ගේ හිතේ තියෙනවා නම් පින්නත්න පාපී දේවල්වලට අකුසලයන්ට කැමති ගතියක්. අන්නේ එක අයින් කරට අවශ්‍යකට මෙහහි කිරීම් කරන්න ඕඩේ. සමහරයගේ කොච්චර අයින් කරන්න හැදුවත්. හෝරගමට හුරු වෙච්චා ඉන්නවා පොඩි දෙයක් රරි හොරග කර ගත්තේ නැත්තන් එකම් හරි පාලුවක් වගේ තියෙන මිනිස්ුඉන්න රි. ඒ වගේම තමයි ඒ සමහරයින්නා කාමේවර්දවා හැසිරීම් වගේ දේවල්ලට හරියට නැබුරු වෙලා ඉන්නඉන්නවා. ඒව පුදුමාකාර කැබැත්තත්වේ න සුරපානයට ඒ වගේ මයි. එති ඒවගේ ඒකුත් ලාමක පාපක අකුසල ධර්මයන් මාසුරුකමට ගිජුකමට කෑදරකමට ආහාර ගිජ්ජුගම සහරයගගේ හරි ඉයට තියෙනවා. හරි හොඳ මිනිස්සු. හැබැයි ඒවගේ එක ම දරුණු පාපයක්කින් පෙලෙනවා. හරි. ඉති අන්න ඒ වගේ තත්ත්වයන් ඉතාම දරුණු තත්ත්වයන් ඒ හරියට නිකං මංව හැම්පලේම පාවිච්චි කරගන්න එක සිද්ධයක්තිේ න. එක්තරා යක්ෂ කොටසක් ඉන්නවා පෙන්ෙනත්න එකට්ටිය දවස එක වෙලාවක දෙවවරු එකවෙලාවග යක්ෂයෝ හරිදිට්ටිය කරපු පාපයන් නිසා එකවෙලාවක් ක වෙලා ඉන්න තා වෙලාවගේ දවුර වෙලා ඉන්න. අන්න ඒ කතාව අපේ ජීවිතෝට එකතු කරගන්න තමන් තන් දෙයා පොඩ හැල බලන්න. මමත් වෙලාවකට දෙවි කෙනෙක්ගේ වෙලාවකට යකෙක් වගේ. මගේ හිත පාපයට නැබුරු වෙලා ඒකෙන් ගලව ගන්නඩ බැරි යක්ෂෙක් වගේ ජීවත්වෙන වෙලාවල් තියනවා. එවගේ කරුණාවේ යුක්ත මෛත්‍රයෙන් යුක්තව හොඳට තමන්ගේ ජීවිත හසුරුවාගෙන පටතු කරන වෙලාවල් තීන තියෙහින්ද යක් ජීතයෙන් පොඩ්ඩ පොඩ්ඩ පොඩ පොඩ්ඩ පරේත ජීවිතයෙෙන් ඇතම් භූත ජීවිතයෙන් චුට්ට චුට්ටයි වෙලා මනුස්ස ජීවිතයට දව ජීවිතයට එට බලන්. හරි භාවනාවක් වර්ධනය කරගත්තොත් මේ මනස්වලෝක මෙදලා බ්‍රහ්ම ජීවිතයක් ඇතකරන්න පුළ අංකම තියෙන. මෙ මනස්ලෝකය හරි බුදුමයි මේ මනුස්ලෝකෙදල මන්ගේ හිත වෙනත් බමියක තියෙන හිතක් බවට පත් කරගන්න පුළ. මනුස්සත්වය ඉඳලා බ්‍රහ්මත්වය අත්තින්දිින්ට පුුවන්. දි්‍යත්තය අතින් දට පුළුව මනුස්ත්‍යය අත්තන්දපල වගේම තිරිසනෙක් ව ීත්තයෙන්ට පුළුව පෙරේතෙක් භූතෙක් මයායෙක්ගේ ීවත්වෙන මිනිස්සු මේලෝකඉන්නවා. ඒ නිසා තමන්ගේ සිත හොඳට නැක ගඩවන ආපස්සට අදින තිරිසන් සත්තු වගේ පෙරේතුවය භූතය මලයක්ක වගේ ආපස්සට අදින පාපමිත්‍රයන්න අයිංකළදාණඩුනු වගේම ඒට තියෙන ඉච්චාවයිට තියන කැමැත්ත. යින් කරගණඩ අශ්‍ය කරන මෙනෙහි කිරීම් කරලා ඒ අටයතුටික සම්පාතනය කරගඩ අවසාන කාරණාව පිනත් යම් කිසි දියුණුවක් පොඩි හරි දියුණුවක් තමන්ගේ ඇතු මානසිකේ තත්වයෙන් ික්‍ෂන් වහන්සේලටමක සඳහන්කල තියනෙ පුංචි විශේෂ ආධිගමයක ලක්ෂණ පහළ වුණහම සමහාර අය එපාමණකින් තෘප්තිමත් වෙලා අනවති නවා එගැන තමන්ගේ අභිවෘද්ධය තුළ තෘප්තිමත්යෙන තමයි යම් කිසි යහපත් දෙයක්කට යන්න යනවන දැනට තින ර්කත්ය ලිතා කරන්නේ අන්නේ දැන්ට තියන සාර්ථකත්ය තුළ ඔය ඇති. මේ මේ ආසාවල් නෙවෙයි ආසාවන් අඩු කිරීම සඳහනවෙයි කම්මවැලිකං වැඩිවෙලා වෙන ොක් හරිකක්කිදක්. දියවරුව න කෙනෙක් පින් වන්නේ දියුණු නවත්වන වන ඒ අනිවාරේම හමදාමගෙන් ලොකෝොත පැත්‍රරදාදන්න. යම් දෙ අනිත්‍යයයිනයේ වැඩක් නෑනේ හ මැරෙනවන්නේ කියලා එය නොකරින්න් උත්සාහරනවනම් ඒකට ඒ. වෙනදා කාර්යක්ෂම කටයුතු කරපු කාලය නවත්වන වනම් වැඩන්න න අනිත්‍යයින කියලා තමන්ගේ මනස දියුණුව සඳහා ගත කරන්න ඒ කාලය යෝදන්න. ඒම නැතුව කම්වැලිකපට මේක දානවනං නැත වෙනත් වෙනත් ආසාවනුවලට මේක දාන වනං. එතන තිබිලතිඉන්නේ මේ අනිත්‍යාව බෝ දෙනෙවෙයි කාමයට තියෙන කැමැත්තමයි. හොඳර බලන්. යම් කිසි කෙනෙක් අනිත්‍යයි කියලා හරි මැරෙනවන කියලා හරි වැඩ නවත්තර වනං ඒ වැඩ කරපු කාලය. අනි වාර්යම ලෝකෝත්තර දීනව සඳහ දාණන්න න ෙදිල තිනවති කියෙන බලන්න. ඉතින් ඔන්න ඔේ කාරණ හත කම්ආරාමතා, බසාරාමතා නිින්ධාරාමතා ගන සංගනි කාරාමතා, පාපිච්චතා, පාපමිත්තතා සහව අන්තිමටි කියපු අභියවෘරධයක් ඇතිකර ගැනීම සඳහා යම් තමන්ගේ සුදුසුකුමක් සාර්ථකත්ත ය ති එතනින් ප්‍රමාණවත් කියලා හිතන එක. ති ඔන්න ඔඒ කාරණා හතෙන් අපි කොහොම හරි මේ එඒ ද්ද කරන්න ත ක්ව ගණ්ඩ ෝනේ. හරිද එමලක්ව ගත්තොත් තමන්ට ලැබි තියෙන දියුණුව කවදාකොත් පරිහානියට පත්වෙන්නේ නැති බව අභිවෘද්ධියයක්ම සිද්ධවෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුද්ධියයේව බික්කවේ බික්හෝ නම් පාටිකංකා නොෝ පරිහානි බුද්ධ වචනය. තුන් ලෝකෙම අවබෝධ කරගෙන දේශනා කරපු උත්තම වූ අවවාදයති. ඒ වචනයට අනුකූලෝ කටයුතු කරන කෙනෙකුට කවම දාක්වත් වරදින්න නෑ. එකෙද ජීවිතයේ එඩිතරව ගොඩක් එඩිතරව බුදුරජාන්සයයාමක් දේශනා කළ තිරුණවා එතිෙන්ට වැටට බලට පීඩනයක් නෙවේ ඇතිවෙන්නේ සැසීමක් මයි ඇතිවෙන්නේ හැම දෙෙනනාටම තමන්ගි ජීවිතය ඉතාම සුවපත් භාවයට පත් කර ගන්නටත් අවශ්‍ය කරන වැඩ පිළිවෙල සිද්ධ කරලා අනවශ්‍ය දේවල් නොකර ඉදලා. සිත සමස් කරගෙන මේ ජවිතය සාත්ථ කරගන්නට සසර සූපත් කරගන්නට උතුම් නියනිින් සැනසෙන්නට ධර්මස්්‍රණන යානිසංසවාරය හේතුවේවා කියල ප්‍රාර්ථන ආකරනවා හැම දෙනාටම සම්මා සබ චරණයි. ආකා සට්ටා ජබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරකං තුසාසනං චිරංගරක්කං තුදේශනං චිරංරක්කං තුමං පරංති හොඳැ පින්නත්නේ. අදදවසේ මේ ධර්ම් දේශනාව දායිකත්්‍යයාරගෙන කටයුතු කරපු ය පින්නන්ත පිරිසට අපි පුුණ්‍ය අනුමෝදනා කළ යුතුව තියෙනවා තිං අදවස්සේ දායකත්වරණ කටුතු කරන්නේ දුනිත් වෙල්ලාල්ලගේ මහතා විසින් කියෙලයි සඳහන් කළ තියන්නේ. දෙදස් වෙසතුන නොයම්බර් විසි පස්ස වෙන දිනට යෙ දෙෙන තම අත්තම්මාගේ උපන්දිනය වෙනුවෙන් එතු ේයට නිදක් රෝග ීර්කාාශ ැබේවා සුජිවත් සින පවුල සේෝ දනට ආශිරවාදී බේවා මෙම ධර්මදාානමය කුසල ලින් දැහැම ජීවත්තී නිවන්සුවය අවබෝධය පිි සහේතුවේවා. මේගේ සියලු ඥාතිීන්ට මේ පින් අනමෝදන් ඒවා. දේසිකන් වහන්සේතුර මහාසංකරත්නයටත් ලක්වාසී ලෝකවාස සැමටත් නිවාණ අවබෝධයම ලැබේවා කිය ප්‍රාර්ථනා කරනවා කිය සඳහන් කල තියෙන. ඉතිං ඉතාම ශවිසේසි අරමුණක් තමයි මූලික කරගෙන තියෙන්නේ තමන්ගේ අත්තම්මාගේ උපන්දිනය වැඩිහිටි අයට ඉතාම ගෞරවණීව සැලකීම ඉතාමත්ම යහපත් දෙයක් අපේ පිනත්න කවුරුත් ආදන්සට ගණ්ඩවන කාර නවක් තමන්ගේ අත්තම්මාව සතුට කිරීම. ඒ සඳහා යොධන උපක්‍රමය ධර්මදානමය පුුණ්ි කරමයෝ. ඉතින් දුනිත් වෙල්ලාලගේ මැතුතුමාගේ අත්තමාට අපි ප්‍රාර්ථනා කරමු නිදුක් නිරෝගීචරජීවනය ලැබේවා යහපත් ජන්මදිනයක් වේවා සිීර්ගයිෂවා සතුකියි සූපත්වේවා කියර පාර්ත්ථනා කරමු ඒගේම සුජිවත්ව සිදන පවල සේරු දෙනාටත් මෙම මැතිතුමාටත් හැම දෙනාවම කරනග නිල්ි පට ස්ර්ථක ල්ි හපත් අධිස්ා බලා පපෘතිච සිද්ධවේවා යම් දුක්කරදයක් වන්ඩට ෙනගේයේ සල් දුක්කරරුේවා කායක මානසික සුවතාවය ඇතිවේවා සසරවසන්තා කල් කිසිදු පාපමිත්‍ර ඇසරටකට පත්නො ඒවා කල්්‍යයානනිිත්‍රාශය නිබඳව නිරතුර බේවාසානයේදී. උතුම් නිනිින් සැසෙන්ට හේතුවේවා කිය ප්‍රාර්ථනා කරමු ඒ වගේම මේ පරලො යන් ෙදෙන සියලුම ඥාතීන්ටද මේ පින්නන මෝදන් වේවා ඒයත් අන්ද සුගතිගාමීේවා සුගතියෙන් සුගතියර පත්වේවාවසානයේ දී උතුම් නිවනින් සැනසේවා කියර ප්‍රාර්ථනා කරමු හැම දෙනාටම සම්මා සම්බුදු සර්මාණය.සාධසාධසාදෝ මෙම උතුම් විනිවිද සද්ධර්ම දේශනාව සඳහා. සැදැති විකාශණ දායකත්වය ගෙන කටයතුරනොත් ලැබුවේ දුනිිතු වෙල්ලාලගේ මහත්මා විසින්. එතුමන්ටත් නිදුක් නීරෝගිස්ුවය දීර්ඝායුෂ ලැබේවා. එසේ නම් අද දිනට නියමිත විනිවිධ සද්ධර්ම දේශනාව මෙල සිින්නිමාවට පත්වෙනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.